හයි. චීනයේ අපූරු උණගස් විශේෂයක් තියෙනවා. මොකද්ද මේ උණගහේ විශේෂත්වය? විශේෂත්වය තමයි මේ උණගහේ බීජය පැල කරද්දී හැමදාම වතුර දානවා, පොහොර දානවා, පස සාරවත් කරනවා. නමුත් කිසිම ප්‍රතිඵලයක් දකින්නම් වෙන්නේ නැහැ. පළවෙනි අවුරුද්ද ගත වෙනවා, කිසිම ප්‍රතිඵලයක්, කිසිම පැලයක්වත් දකින්නම් වෙන්නේ නැහැ. දෙවෙනි අවුරුද්දත් එසේමයි, තුන්වෙනි අවුරුද්දත් එසේමයි. නමුත් නොනවත්වා මෙම බීජයට වතුර දානවා, පොහොර දානවා, පස සාරවත් කරනවා. හතරවෙනි අවුරුද්දෙත් මේසේමයි සිදුවෙන්නේ, කිසිම ප්‍රතිඵලයක් නැහැ. පස්වන අවුරුද්ද අවසානයේදී පුංචි පැලයක් මෙතනින් මතුවෙන්න පටන් ගන්නවා. මේ මතුවෙන පැලය සති 5ක් තුලදී අඩි 90ක් උසට එක දිගට වැඩෙන්න පටන් ගන්නවා. මම ඔයගලන්ගෙන් අහන ප්‍රශ්නයක්, මෙම චීන උණගස වැඩෙන්න අවුරුදු 5ක් ගත වුණාද, එහෙමත් නැත්නම් සති 5ක් ගත වුණාද? මොකද්ද ඔබේ උත්තරේ? ඇත්තෙම අවුරුදු 5ක්. ඇයි මං එහෙම කියන්නේ? මේ අවුරුදු 5 තුලදී නොනවත්වා ඒ වතුර දාපු නිසා, පොහොර දාපු නිසා, පස සාරවත් කරන නිසා තමයි මෙම උණගහේ ප්‍රතිඵලය අපිට දකින්න පුළුවන් වුණේ. අද අපි හැමෝම ට්‍රයි කරන්නේ ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් කල්පනා කරලා බලන්න මේ චීන උණගස වැඩෙන්න කතරම් කාලයක් ගියාද? ඉක්මන් ප්‍රතිඵල නෙමෙයි, ප්‍රතිඵල ලැබෙනකන් අපි උත්සාහ කරන්න ඕනේ. අපි සමහර උත්සාහ කරනකොට ප්‍රතිඵල නැති නිසා අපි අතරලා දාලා යන්න පුළුවන්. අපේ යාළුවෝ, අපේ නෑදෑයෝ ඇවිත් අපිටම කියන්න පුළුවන්, මොකද්ද මේ කරන්නේ? ඔබ කාලකන්ණියේ. ඇයි ඔබේ කාලය නාස්ති කරන්නේ කියලා. ඒ වගේ වෙලාවකදී ඔබ තුළ විශ්වාසය තියාගන්න ඕනේ. ඔබේ ප්‍රතිඵලය ඔබ දකින්න ඕනේ. එම ප්‍රතිඵලය කරා ඔබ යන්න ඕනේ. ඔබ හැමදාම වැඩ කරන්න ඕනේ. මම මේ කතා කරන්නේ ඔබටයි. සමහර විට මේ වීඩියෝ එක බලන ඔබට මම පෞද්ගලික කතා කරනවා වගේ දැනේ. එහෙමනම් අද ඔබේ දවසයි. ප්‍රතිඵලය ලැබෙනකන් නොනවත්වා උත්සාහ කරන්න. ඔබට ජය නියතයි. ඔබ තුළ තිබෙන විශ්වාසය, ඔබ දකින දැක්ම කරා ඔබ යනකොට ඔබට ජයග්‍රහණය හැමදාමත් වෙනවා. මම ඔබට සුබ පතනවා. මම රෙක්ස් පිටියගේ ස්තුතියි.